වැලිගම මෙරිස්ස සංචාරක හෝටලයක් අසල වෙරළ තීරයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිවුදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වන බවයි පොලිසිය සඳහන් කළේ. මිරිස්ස සීක්‍රට් බීච් හෝටලයේ අසල වෙරළ තීරයේ බිම් කොටසක් සම්බන්ධව ඇති වූ ආරවුලක් දුරදිගෑමෙන් පසු ඊයේ උදෑසන සංචාරක හෝටල් හිමියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා. එහිදී එම ප්‍රදේශයේම පදිංචි සංචාරක ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුත්‍රයෙකු තවත් සංචාරක ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මාතර මහරෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත් වුණා. එලෙස ජීවිතක්ෂයට පත් වුනේ 38 හැවිරිදි මිරිස්ස පෙම් උයන් වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්න දිගේ සුරංගන හොත් බාල සුරංගන මැත්තයි. ඔහු මා කඳුර මදුෂ්ගේ ගෝලියෙකු බව පැවසෙන සන්ෂයින් සුද්දාගේ සමීපතමේ කුබවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පැවසුවා. අපිට දුකයි ඇත්තටම අද හරිම දුකයි අපිට. ඇත්තටම හිතුව නෑ මෙහෙම දෙයක් සිද්ධ වෙවිය කියලා. මේකේ පොඩි පොඩි රණ්ඩු වලින් පටන් ගත්තේ පුංචි 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 රණ්ඩු වලින් පටන් ගත්තේ මේ වැල්ල. මෙල මේ වැල්ල කාටවත් අයිති නෑ අපි හැමෝටම අයිති වැල්ල. සුරංග තමයි මෙතන මුල තිබ්බේ මේ පෙම්මු යන්වත්තේ සීක්‍රට් බීච් කියන මුල තිබ්බේ සුරංග. ඇත්තටම සුරංගට අයිතියක් තියෙනව මේවට කතා කරන්න. මෙම ඝාතන සිද්ධියට සම්බන්ධව මෙවැනි විට කාන්තාවන් තිදෙනෙක් ඇතුළුව සිව් දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදිවියේ පසුවන්නේ. සැකකාරියන් වයස අවුරුදු 18, 40 සහ 55 යන වයස්වල පසුවන මිරිස්ස සහ අහංගම් ප්‍රදේශවල පදිංචිකරුවන්. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර යාපනය ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දකුණු පළාත තුල සිදුවන අපරාධ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දකුණු පළාතේ මිනි මරණ මෙදස්තර රූපවාහිනිය දකින්න ඇති. ඒ කිසි කෙනෙකුට අපි ඒව කරගෙන යන්න දෙන්නේ නැහැ. ඒ මිනිස්සු ජීවත් වීම සමාජයට බරක්. ඒ වැඩිම මේ පැතිවල කඩු කිනිසි අරගෙන කරන්න අපි දෙන්නේ නැහැ. ඒක මේ ප්‍රදේශයේ මිනිසුන්ටත් බරක්. ඒ නිසා පොලිසියත් හමුදාවත් විශේෂ කාර්ය බලකායත් එකතු වෙලා මේ ප්‍රදේශයේ සාමකාමී අහිංසක මිනිසුන්ට තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන එක තමයි පොලිසිය වකීම. අප බලාපොරොත්තු වෙන ඊළඟ මාස කිහිපය තුළදී සම්පූර්ණ මේ තත්වය අවසන් කරලා මේ රටේ මිනිසුන්ට උතුරේ හෝ දකුණේ හෝ තමන්ගේ දරුවෝ හදා ජීවත්වන බුලන් පරිසරයක් ඇති කරන්න. සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.